ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කාලේ බණ අහපුවාම මොනවා හරි ප්‍රශ්නයක් කතා කරාම භික්ෂුන් වහන්සේලා ඒ වෙලෙම රහත් වෙන අතර එහි භික්ෂු භාවයේ දෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් නිකම් වෙන්නේ ඒ කාලේ එහෙමනේ. දැන් අද කාලේ එහෙම වෙන්නේ නැහනේ. එතකොට දැන් කියනවනේ යෝනිසෝමනසිකාරය පවත් කරන ප්‍රමාණයට මාර්ගඵල හතර මෙම ජීවන එක සිද්ධ වෙනවා කියලා. එතකොට එතනදී අද කාලේ ඒක එකපාරම එහෙම රහත් වෙන්න බැයිද? ඒ කියන්නේ තණ්හා මාන දිත්‍ති ගැලවෙන්න එහෙම එකපාර කෙනෙක් පෙරුම් පුරලා උනන්දු වෙන දවස් 7 කතාව තියෙන දවස් 7ක් එක දිගට යෝනිසෝමනසිකාරය දැන් වාසය කියන අර ඒ කියන්නේ මොහොතක් ඇතුළත සතර මේ සතර ඵලයන් මේ පරිපූර්ණ කරන අවස්ථාවද? එහෙමයි. එක මොහොතක? ඔව්. හතරම. හතරම අද කාලේ වෙන්න බෑ නේද කියලා නම. වෙන්න පුළුවන්ද බැයි? මේ විඥාන්ස ඔය ප්‍රශ්නේ මේ අපි දකින්නොනේ මෙහෙම. දැන් උතන භාගතුන් වහන්සේ විමාන වැඩින් යුගේ උන්වහන්සේට පවණක් සාධාරණ වෙච්ච ඥාන තිබුණා නේද? අර ආසයනුසේ ඥානෙ, මේ ආමග ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ, ආසයනුසේ ඥානෙ. එතකොට මේ දෙකත් එක්ක උන්වහන්සේට එක එක්කෙනාගේ ආශ්‍රව කොයිතරම් දුරට වැඩිලාද, කොච්චර දුරට නැති වෙලාද කියලා දැකීමේ හැකියාව තිබුණා. පෙර පින උන්වහන්සේට දැකීමේ හැකියාව තිබුණා. කොයි වෙලාවෙද කොහොමද මොකක්ද මම කිය යුත්තේ මෙයාට සෝවාන් වෙන්න, මෙයාට සකදාගාමී, මෙයාට අනාගාමී වෙන්න, මෙයාට රහත් වෙන්න කියලා භාගතුන් වහන්සේ දන්නවා. උන්වහන්සේ දකිනවා. එතකොට ඒ මහා පුරුෂයා අද නැහැනේ. ඉතින් අර උන්වහන්සේගේ හැකියාව නිසා ම සිද්ධ වෙච්ච දෙයක්මයි ඕක. ඒ කාලේ මේ පාරමිතා පුරාගෙන ආපු මහා පුරුෂයෝත් භාගතුන් වහන්සේ අභියසදීම භාගතුන් වහන්සේගේ මහා කරුණාවට ලක් වෙලා ඒ දේවල් සිද්ධ වෙන්න හේතු තිබුණේ. දැන් ඒ හිබිකු භාවයත් ඒ වගේ එකක් නේ. ඉතින් අර දැන් කාලේ එහෙම බෑ. මොකද හේතුව දැන් කාලේ බුදුරජාණන් වහන්සේට සාධාරණ ඥාන කිසිම භික්ෂුවකට නැහැනේ. ඉතින් අර ඒක නිසා ආදේශනා ප්‍රාතිහාරය, ඒක ප්‍රාතිහාරයක්. එතකොට ආසයනුසේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරිහත් ඥානය, ඉතින් ඒවා බුදු කෙනෙකුට විතරයි පිටන්නේ. එතකොට ඒක නිසා ඒ පුජ්‍යලයාගේ ස්වභාවය තේරුම් ගැනීම හැකියාවක් අපිට නැහැ. අපිට ඉතින් කරුණාවෙන් ධර්ම කරුණු මතු කරලා කියලා දෙන්න පුළුවන්. ගලප ගැනීම ඒගොල්ලන් සතු දෙයක්. ඉතින් ඒගොල්ලන් ගලප ගත්තොත් ඒගොල්ලන්ට ගලප ගත්තත් ඒගොල්ලන්ට අර චන්දජිත විරිමසා 90 තමයි සතර මග සතර ඵලයන් පරිපූර්ණ වෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ නේද? ඒගොල්ලන්ගේ ඒ චන්ද චිත්ත විරිමසා වඩන ආකාරය වුණා. ඒතර සතර ඉදිපාද වඩන විදිහ අනුව යොන්සෝ මනසිකාර ඇප්ලයි කරන විදිහ අනුව එම නැතුව අර එක මොහොතකම ඔබ වහන්සේ කියන සතර මග සතර ඵලයන් පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ නේද කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ශාසනයේ තියෙන තාක්කල් යම් කිසි කෙනෙක් දෙන හතක් එක දිගට යෝනිසෝ මනසිකාරය වැඩුවොත් එයා රහත් වෙනවා කියලා. එතකොට එතන කියන්නේ මාර්ගයට ප්‍රවිසිච්ච කෙනෙක්ද, සම්මාදිට්ඨියට පත්කුණු කෙනෙක් වැඩිම ගැනද, පෘථජ්ජන කෙනෙක් වැඩිම ගැනද, එහෙම ගැන දන්නේ නැහැ. ඔව් නෑ, මෙහෙමයි දැන්. සතිපට්ඨානෙ කියන්නේ කතා කරන්නේ සතිපට්ඨානෙ වැඩේ නැහැ නේ. මාර්ගයේ උපදවාගත්ත කෙනෙක් මොන කෙනෙකුට උපදවාගත්ත නැති කෙනෙකුට ඕ සතිපට්ඨානෙ වඩන්න කියන්නේ නේද? ඔව්. ඒක වෙන්න පුළුවන්නේ. ඉතින් මික්ෂුනාස භාගතුනාස කියවන්නේ පුළුවන්නේ, පුළුවන් දෙයක්ම නේ. මොකද භාගතුනාස සම්මා සම්බුද්දයිනේ. ඉත සම්මාදිටියපත් වුණා. ඊට පස්සේ යාට දින හතක් ඇතුළතදී තණ්හාමාන දිච්චි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්, ප්‍රහාණය කරන්න පුළුවන්. එතන තණ්හා විතුන තුන ඉවත් කරන්න පුළුවන්. ඒතර මාන දිච්චි වලට පැවැත්මක් නැති වෙනවා. ඒ මාන දිට්ඨිය වල පැවැත්ම නැතු වෙනවා කියන්නේ එතනදී විඥානයේ විසින්ම දේක එතෙන්ටත් ගෙනියන්නේ අන්තිම තැනට. මෙහෙමයි, ඒ කියන්නේ දැන් අර දැන් අපි යෝනිසෝ මනසිකාරය දෙහිතන්නු මෙහෙම දැන් ඔන්න
සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් වුණ ගැහුණාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒතරේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණාම එයාට දැනගන්න පුළුවන් වෙනවා මේ මොකද ඇප්ලිකේෂන් එක කියලා. ඒ කියන්නේ කොහොමද මේ ධර්මයේ මානසිකාර කළ යුත්තේ කියලා, පුහුණු කළ යුත්තේ මොකද්ද කියලා, බැහැර කළ යුත්තේ මොකද්ද කියලා එයාට පැහැදිලිව දැනගන්න ලැබෙනවා. හොඳ. ඒ කියන්නේ යෝනිසු මානසිකාරය කරන පිළිවෙල ගැන දැනගන්න. එතකොට දැන් එයා ආයනසු මානසිකාරය බැහැර කරලා යෝනිසු මානසිකාරයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ කියලා දැනගන්නවා. එතකොට ඒ විදිහට එයා යෝනිසු මානසිකාරය කරද්දී එයා සම්මාදිටියටපත් වෙනවා. සමාධියට පත්වෙච්චගෙන ඇතනින් එහාට ඒ යෝනිසු මනසිකාරයෙන් දිගටම කරගෙන යද්දී තින් සකදාගාමි අනාගාමි කියන ඒ ඵලයන් වලටපත් වෙනවා. එතකොට එයාට දැන් තවදුරටත් එයා දකිනවා මේ ඇහැ කන නහය දිව ශරීර මනස තුළ මේ ආයතනයන් සකස් වෙන්නේ කොහොමද කියලා. දැන් එයා දකිනවා ආයතනයන් සංස්කරණය වෙන්නේ කොහොමද කියලා එයා දකිනවා. මොකද අවිද්‍යාව යෙදෙන නිසාමනේ ආයතන වලට පැවැත්මක් තියෙන්නේ. ඒත් අවිද්‍යාව දැන් සමාධියට ඇතුල්ච්ච කෙනා දැනගන්නේ අවිද්‍යාව ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යාව නැති වෙන්නේ කොහොමද? අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර සකස් වෙන්නේ කොහොමද? අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා එයාට ඒ විදිහට එයාට අවබෝධඥානයක් ඉපදුනාට පස්සේ එයා දකිනවා මේ ඇහැ කියන්නේ සංස්කාරයක්. ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. කන කියන්නේ සංස්කාරයක්. ඒකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් කියලා. මේ ආදි වශයෙන් ආයතන 6 ගැන මෙයා දැනගන්නවා. ඒ කියන්නේ මේ යෝනිසු මනසිකාරය පවත්තන කෙනා සම්මාදිටියටපත් වෙනවා. ඔව් සම්මාදිටියටපත් වෙච්ච කෙනා යෝනිසු මනසිකාරය පවත්තපු නිසානේ සම්මාදිටියටපත් වෙන්නේ. ඔව්. එතකොට දැන් මේ සම්මාදිටියටපත් වෙච්ච කෙනාට ඇති වෙන අවබෝධය ගැන මම කියන්නේ. එතකොට යාමට මේ ආයතන 6 තුල සංස්කාර සකස් වෙන්නේ කොහොමද කියලා එයා දකිනවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ද්‍රවිද්‍යාව තියෙන තාක්කල් ආශ්‍රවවල බැස ගැනීමක් තියෙනවා. ඒ දාස්රෝට පැක්ක්ක් තියෙනවා. ඒතරේ ආශ්‍රව ක්‍රියාත්මක වෙන්න තියෙන එකම අවස්ථාව තමයි මේ ආයතන හරහා. ආයතනයන්ගෙන් තොරව ස්පර්ශයන්ගෙන් තොරව අපේ අසති අසම්පජාන්නේ කියලා කියන මේ සති සම්පජාන්නේන් තොර බව අසති අසම්පජාන්නේ හෙවත් මුට්ට සතිය කියලාත් කියනවා. ඒතර අන්න ඒක නිසා ආශ්‍රවට හැම වෙලාවෙම පැක්ක්ක් සකස් වෙනවා. ඊගෙන අපි දැන් කියන්නේ පස්ස සමුදේ වෙන තැන කියන ස්පර්ශයේ සමුදේ වෙන තැන කියන එතකොට දැන් ස්පර්ශයේ සමුදේ වෙනවා කියන තැනම අපිට ආශ්‍රෝල බැස ගැනීමක් තියෙනවා. ඔතන ධම්මානුපස්සලන සිද්ධ වෙන දේක් ගැනද බවන්ස කතා කරන්නේ. ඒෂණාසිත මෙහෙමයි දැන් අපිට ඕක ධම්මානුපස්සනාවද චිත්තානුපස්සනාවද කායනුපස්සනාවද එහෙම නැත්නම් වේදනානුපස්සනාවද කියලා අපිට වෙන් කරලා දැක ගන්න පුළුවන් එකම දේ තුල. දැන් සතිපට්ඨානය කියවම ওই හතර එකට තියෙන්නේ. හරිද? නමුත් ඒක අපි බලන ක්‍රමය අනුව තමයි මම මෙතන දැන් ධම්මානුපස්සනාව වෙනවා, මෙතන වේදනානුපස්සනාව, මෙතන චිත්තානුපස්සනාව. ඒක සම්සි විස්තර කරන්න උදාහරණකින් ඒ හතරම එකට වැඩින තැන විදිය උදාහරණයක් එක්ක. වංශේ මොකක් හරි දැන් කියන්නකෝ දැන්. අපි දැන් හිතන්න දැන් ඒ යෝනිසෝ මනසිකාරය පවත්තන කුට දැන් දැන් යාට ඉන්නේ ඒ සිතුවිලියෙන් දැන් භාවනා කරන කෙනෙක් කියලා හිතන්නකෝ. අපි උදාහරණයක් ගමු හතර වෙනි ධ්‍යානයේ විතර ඉන්න කෙනෙක්. ඈ හරි එහෙම නැත්තම් මං කියන්නේ භාවනාවෙන් يعني නිතරම විදර්ශනාවෙන් සිද්ධ වෙන්නේ මං කියන්නේ එහෙම. ඒතොර යාට රූප තණ්හා කාම ලෝකයේ දේවල් ගොඩක් ඇතහැරිලානේ හතර වෙනි ධ්‍යානයේදී අරූප වල එන්නේ. දැන් ඒ එතකොට ඒ වගේ වෙලාවකදී වැඩෙන්නෙම ඉතින් සතර සතිපට්ඨානෙන එතන විදර්ශනාව තුලින් වැඩෙන්නේ. හවුද මෙහෙමයි සතිය නිසා සමාධිය ඉපදිච්ච තැනන් ඔතන. අන්න හරි. සතිය නිසා සමාධිය ඉපදෙනවා. ඒතර සමාධිය එකක් සතිපට්ඨාන එකක්. හැබැයි සමාධිය සතිපට්ඨානෙන් තොරව ලැබිච්ච දෙයක් නෙමෙයි. පැහැදිලිද? දැන් බාගතුනස් කියන්නේ සද්දාව කියන්නේ එතන යෝනිසෝ මනසිකාරයනේ. ඔව්. එතකොට සද්දාව නිසා වීඩියෝ උපදිනවා. සද්දා වීඩියෝ දෙක නිසා සති උපදිනවා. සති කියන දැන්නේ තමයි ඒ සති සම්පජාන්නේ හොඳ සතිපට්ඨානේ සේරමහ වෙන්නේ. හරිද? ඒ කියන්නේ සති සම්පජාන්නේ සතිපට්ඨානේ සේරමහ වෙන්නේ සති කියන තැනට තමයි. ඔව්. එතකොට මේ සති යෙදෙනවා නම් බාගතුනස් කියනවා එතන මේ
ඉන්ද්‍රිය සංවරය ඇතිවෙනවා සතිය නිසා. ඒ කියන්නේ එතන ඇලිම් ගැටි මුලාව, ඒ කියන්නේ ලෝභ දේශ මොහෝ ඒ දෙන්නේ නැහැ නේද? එතකොට මේ ඇහැ කරනහයි දිව ශරීරේ මනස හරහා එයා දකිනවා මේ ඇහත් අනිත්‍යයි, ඇහැට පෙනෙන රූපයත් අනිත්‍යයි, විඤ්ඤාණයත් අනිත්‍යයි කියලා. ඒතර අනිත්‍යයි කියලා කියන්නේ අපි අර කතා කරන 0 පොයින්ට් එක. ඒ කියන්නේ සපයි දුකයි දෙකම හැම වෙලාවෙම එක හා සමානව යෙදිලා තියෙනවා. හැබැයි අපිට එකක් විතරයි ප්‍රකට වෙන්නේ. ඒතර අපිට ආශාදේ ප්‍රකට වෙනවා, අපිට ආදීනෝ ප්‍රකට වෙන්නේ. ආදීනෝ කියන්නේ එතන දුක පැත්ත, ගැටන පැත්ත. ගැටන පැත්ත ප්‍රකට වෙනකොට ආශාදේ ප්‍රකට නැහැ. හැම වෙලාවෙම ওই දෙකෙන් එකක් විතරයි ප්‍රකට වෙන්නේ. ඒතර අපිට හිතෙනවා දුක තියෙන වෙලාවට මම දුක විඳිනවා, මම දුක මට දැනෙනවා. සපක් නැහැ. එතන සැපය දෙන්න බෑ කියලා. හරිද? නමුත් භාගතුනාංශ කියන දුකට හේතු ඇලීමමයි කියන්නේ. ඒතකොට අපි කවදාකවත් ඇලෙන්නේ අපි දැන් හිතන්නකෝ අපිට දැන් අපි කැමැත්තෙන් ඇලෙන්නේ නැහැ දුකට. අපි කැමැත්තෙන් ඇලෙන්නේ සැපයකට. හරිද? නමුත් වක්‍රව අපි දුකට බැඳෙනවා. නමුත් අපි දුක පිළිගන්න කැමති නැති ස්වභාවය නැචරලි අපේ හිතේ තියෙනවනේ නේද? එතකොට දැන් අපේ හිත ස්වභාවයෙන්ම සැපයට කැමති වෙනවා. ඒතරි සැපයි කියලා යම් වූ සංකල්පයක දෙන වටිනාකමට සාපේක්ෂව තමයි දුකක් කියලා දැන් නිර්මාණය වෙන්නේ. නමුත් දැන් අපිට නිර්මාණය වෙච්ච නිර්මිත දුක ප්‍රකටයි. හැබැයි දුකට හේතුව ප්‍රකට නැහැ. ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙලා ඒක දකින විදිහ අපිට කියලා දෙන්නේ. එතකොට අපි දැන් හිතන්නේ දුක් වේදනාවනේ අපිට දුක කියන නේද? නමුත් දැන් ඇත්තටම කිව්වොත් දුක ඇති වෙන්න ප්‍රධානම හේතුව සැප වේදනාවනේ. ඒ සැප වේදනාවට දීපු සංකල්පෙනේ. ඒ කියන්නේ යම් වූ නිමිත්තක් ඇසුරු කරගෙන මා තුළ පණවාගත්ත යම් වූ ආස්වාදයක් තියෙනවා නම් ආස්වාදයක තමයි මම වටිනාකම දෙන්නේ. හරිද? ඒකට තමයි මම බැඳිලා යන්නේ. ඒ නිසා තමයි මට දුක උපදින්නේ. එහෙම තමයි මේක ධර්මයේ විග්‍රහ වෙන්නේ නේද? එතකොට දැන් ඇහැ තුළ එකම මොහොතේ සකස් ඇහැට අරමුණෙන යම් වූ නිමිත්තක් තියෙනවා එක මොහොතක. ඒ නිමිත්ත තුළ ආස්වාදයක් දකිලා ආදීනවේ කියන කොටසත් තමන්ට ප්‍රකට කරගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් දුක දැකලා ආස්වාදයක කියන හැංගිලා තියෙන කොටස මට ප්‍රකට කරගන්න පුළුවන් නම් අන නිස්සරණයට අපි යනවා කියලා බාගතුනාංශ කියනවා. නිස්සරණේ ඇති වෙන්නේ දෙකම දැක්කොත් විතරයි. පැහැදිලිද? බාගතුනාංශ බොහොම පැහැදිලිව කියනවා. දෙකද තුනම ආස්වාදේ ආදීනේ නිස්සරණේ තුනම එකට. නෑ නෑ නෑ. ආස්වාදේ ප්‍රකට වෙනවට ආදීනව ප්‍රකට නැහැ. ආදීනව ප්‍රකට වෙනවට ආස්වාදේ ප්‍රකට නැහැ. හැබැයි අපිට නිස්සරණය කැමති වෙන කෙනෙක් ඔය දෙකම දකින්න ඕනේ කියනවා. එකම නිමිත්තක් ඇසුරු කරන එක මොහොතේ. ඒ දෙකම දැකපු කෙනාට තමයි නිස්සරණට යන්න පුළුවන් වෙන්නේ. හරිද? පැහැදිලිද? පැහැදිලි. එතකොට දැන් බාගතුනාංශයේ සතිපට්ඨානෙදී කියන්නේ මොකද්ද? ඔය දෙම තමයි මොකද්ද? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලානේ. හරිද? එතකොට මේ යමක් අපි කරනවා නම් යම් දෙයක් කරනවා නම් ඒක තුන ඇලීම ගැටීම පහ වෙලා යන ආකාරයට තමයි මම ඒක දකින්න ඕනේ. ඒතර ඇලීම් ගැටීම් දෙකම පහ වෙලා යන්න නම් හරිද? ආස්වාදය තමයි ඇලීම. ආදීන තමයි ගැටීම. එහෙනම් නිස්සරණේ කියන තැනට මම ඉන්න එපැයි. නේද? එහෙනම් පැහැදිලි මේ සතිපට්ඨානෙ කියන තැන නිකන් තැනක් නෙමෙයි විශ්වාස. අපේ හිත ඇලීම තුලවත් ගැටීම තුලවත් මුලාව තුලවත් බැහැ ගන්න නැති වෙන්න ඕනේ. හිතට ඇලීම් ගැටීම් මුලාව කියන ලෝභ දේශ මොහ කියන තුන ස්පර්ශ කරන්නේ නැත්තම් එයා තණ්හාව ස්පර්ශ කරන්නේ නැහැ. තණ්හාව ස්පර්ශ කරන්නේ නැත්තම් මෙතන තමයි අපරාමට්ඨ කියන්නේ. හරිද? තණ්හාව ස්පර්ශ වෙන්නේ නැති තැන. මේ ලෝකේ ස්පර්ශ වෙන්නේ නැති තැන. හරිද? එතකොට එයා මේ ලෝකේ මත පිහිටලා නැහැ. ආදීනව දැකලා ආස්වාදයක් දැකෙද්දී අනිසන්නේ තුලින් නැති එයා හිත තුල පිහිටලා නැහැ. ඇලීම කියන අන්තයෙත් නැහැ, ගැටීම කියන අන්තයෙත් නැහැ, මුලාව කියන අන්තයෙත් නැහැ. ලෝභ දේශ මොහ කියන කිසිම තැනක එයා පිහිටලා නැහැ. මේ ලෝභ දේශ මොහ කියන තැන නැත්තම් තණ්හාව තුලට. තණ්හාව තුල නැත්තම් එතන එයා උපාදාන තුල නැහැ. ඒ මොහොතට. ඒ මොහොතට. හැබැයි එයා තුල සාංශාරික වඩාගත් ආශ්‍රව තියෙනවා. හැබැයි මේ මොහොතේ එයා උපාදාන තුල පිහිටලා නැහැ. තව ජීවිතේ ඉදිරියේ පවතිනවා. හරිද?
එනම් එතන මොහොතේදී විශ්වනාස එයාට මාරයටත් එයා ලොකේට් කරන්න බැරි එයා පිටිපු තැනක් ඒක තමයි අපි සතිපට්ඨානයි. දැන් ඒ වෙලාවේදී අපි මේ මොහොතේ පිටිලා ඉන්නේ කාම ලෝකේනේ. අපි දැන් පටන් ගන්න දා මාර්ගේ පටන් ගන්න අපි කාම ධාතුයි පිටිලානේ. ඒතර කාමයන් ඇසුරු කරගෙන මගේ හිතේ ඇලීම හෝ ගැටීම දැන් තවදුරටත් සකස් වෙන්න බෑ. හේතුව මම ඒකේ නිස්සාරණය දැකලා තියෙනවා. නේද? නිස්සාරණේ තුල ඉන්නේ. අන්න එතකොට දැන් වාසී ඉස්සලා ඔක හතර ඉන්දියානේ ඇසුරු කරගෙන යාවි. නමුත් මම මේක පෙන්නන්නම් කොහෙන්. ඒක අපි ගත්තොත් සමාධි ස්ථාවරවම පවතින අනාගාමි කෙනාටනේ. හරිද? එතකොට දැන් අපි මේ විදිහට මේක හිතන්න ගත්තොත් අපි නිස්සාරණේ තුල හිටියොත් තවදුරටත් මේ හිතට පුළුවන්කමක් නැහැ. කාම ධාතුව තුල මව වටේกินා. යෙදෙන්නේ. එතකොට විශ්වනාංශ යාට නගින්න තියෙන එකම තැන තමයි රූප තලය. රූප තලය කියන්නේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ. ඒතර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයේ තමයි රූප තල කියන්නේ. ආකාසනාංජ විඥානෙන්ද ආකින්චඤ්ඤත නේවසඤ්ඤා නාසඤ්ඤා කියන තැන තමයි අරූප තල කියන්නේ. ඒතර ඔය රූප අරූප කියන දෙකම පොදුවට ගත්තොත් සමාධිය ඇසුරු කරගෙන සකස් වෙනවා. එතකොට දැන් ඔබ වහන්සේට තේරෙන්න ඕනේ සමාධියේ එකක් සතිපට්ඨානයේ එකක්. හරියට දෙක. ඒතර සතිපට්ඨානයේ නිසා තමයි සමාධිය පුදුන මේ සමාධිය තුල සතිපට්ඨානයේ තියෙනවා. ඔව් සමාධියේ ගිය කෙනා සතිපට්ඨානයේ මම දැන් මෙතන ඉන්නේ වේදනානුපස්සනාවද ධම්මානුපස්සනාවද කායනුපස්සනාවද ඒක හොයන්න බෑ. යෙදෙන්නේ නැහැ නේද? ඒක යෙදෙනවා කියලා අපිට කියන්න බෑ. හරිද? එතකොට දැන් අපි එහෙනම් දැන් එතෙන්දී තේරුම් ගන්න ඕනේ දේ තමයි අපිට තේරුම් ගන්න ඕනේ තේ තමයි දැන් කාම ධාතුව තුළ ඒ මොහොතට මගේ හිත පිහිටන්නේ නැතුරන්ට තාම මට කාමාශ්‍රව තියෙනවා. එතන කාමාශ්‍රව තාම මාතුල තියෙනවා. මොකද කාමාශ්‍රව මාතුල නැති වෙන්නේ අනාගාමී වුණාම. එහෙමයි. එහෙමනම් පිළිගන්නස මම ඒක පිළිගන්න ඕන. නමුත් අර අපේ ශ්‍රද්ධාවේ බලවත්කමට එහෙම නැත්නම් අපේ excitement එක තුළ ඇති වෙන අර යමු excitement එකක් ඇති වෙනවනේ අපිට. දැන් මේ හිත සමාධියට නැග්ගහම අන්න ඒක තුළ අපිට හිතෙන්න පුළුවන් එහෙනම් දැන් මා තුළ තවදුරටත් කාමයන් ඇසුරු කරන සංයෝජන නැහැ කියලා. කාමරාග පටිගය කියන සංයෝජන තවදුරටත් මා තුළ නැහැ කියන අපිට හිතෙන්න පුළුවන් එතන හිතන්න අපි හදිස් වෙන්නත් පුළුවන්. මොකද නැචරලි මීට කලින් නැති වෙනම සුන්දර තලයකට මම උස්සලා දෙනවනේ ওই අවස්ථාවේදී. නේද? ඔව්. ආ. එතකොට දැන් ওই මාර්ගයේ වඩන කෙනා දන්නේ නැති වෙන්න පුළුවන් මට මේ වෙලාවේ වැඩිලා තියෙන සතිපට්ඨානේ කියලා. සතිපට්ඨානේ කියලා දැනගෙන හිටියේ නැතත් හරිද? අර ආස්වාදයේ ආදීනවයි දෙකම යා දකිද්දි දෙපැත්තෙම දකිද්දි ආ ඉන්නේ නිස්සාරණය නිසා තවදුරටත් කාම ලෝකේ කාම ධාතුව ඇසුරු කරගෙන යාට හිතට බැරි නිසා අපි ගිනියන්න එයා සමාධියට නැගෙන. ඒතර ඒ සමාධියේ මොහොතේදී ඒක බොහොම තීව්‍ර සමාධියක් එමු සමාධියක් ඔයලාට එතන හතරින් දාන්න තමයි ඒක ඩිරෙක්ට් වෙන්නේ. එතකොට එතන නිකන් හිස් බවක් වගේ තැනකට තමයි යන්නේ. ඒතර ඔය හිස් බව දකින කෙනෙකුට ඇහිලා තියෙනවනම් කලින් ශුන්්‍යතාවයේ ශුන්්‍යතාවය ගැන එතකොට සමාපත්තිය නෙමෙයි ශුන්්‍යත්වය ගැන යම් විවරණයක් පරියායයක් යාට දෙන්න පුළුවන් මේක තමයි එහෙනම් ශුන්්‍යත්වය එහෙනම් මේක තමයි මේ අල්ටිමේට් නිවන කියලා හිතන අනාගාමී නෙමෙයි මෙයා රහත් කියලා හිතන්නත් පුළුවන්. එහෙම අපි මුලාවිච්ච පිලිස් ඉන්නවා විචුනාසල ඉන්නවා අතීතයේ සිටියා අනාගතයේ ඉන්න පුළුවන් වර්තමානයේ ඉන්නවා අනාගතයේ එහෙම වෙනවා. ඉතින් මේවා මේ එහෙම වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒතර ඒගොල්ලන් ඔව් හැබැයි කාලයක් ගිහිල්ලා දැන් සම්මාදිට්ඨිය ඇසුරු කරගෙන නම් මම මෙතන ඉකීන්. මට කාලයක් ගිහිල්ලා ට්‍රිගර් වෙනවා මේ නෑ මම එතන නෑ මේක මොකද ධම්මයේ විසින්ම අපි ආරක්ෂා කරනවා කියන ධර්මයේ හැසිරෙන කෙනා. ඒතර සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනා කොයි වෙලාවකවත් ඩිවියට් වෙන්න විදියක් නෑ. එයාට විතර්කයක් හැදෙට ආ එනම් මේක අරක වෙන්න ඇති කියලා හිතුණත් මම රහත් කියලා හිතුණත් අනාගාමී කියලා හිතුණත් කාලය ගෑමෙන් යාට පෙනෙනව නෑ එයා එතන නෑ කියන එක. ඒතර එයාගේ පිළිගන්න නිහතමානී වෙනවා. මොකද එයා සම්මාදිට්ඨිය තුළ ඉන්න නිසා සක්කාය දිට්ඨිය සිඳපු නිසා. මොකද දැන් ඔබ වහන්සේ අහපු ප්‍රශ්නේ ටිකක් අර
ඔහොම පළල් ප්‍රශ්නක් නිසා අපි ඒක අපි මේ විදිහට උත්සාහ කරමු එකින් එක निराකරණය කරගෙන යන්න. මොකද අපිට කෙලින්ම වහන්සේ අහපු තැනටම බහින්න විදියක් නැති නිසා ඒක ක්‍රමානුකූලව යන්න එපා. ඒ විස්තරේ එහෙම නැත්නම් ඒක පැහැදිලි වෙන්නේ නැහැ නේ. ඒ නිසා පොඩ්ඩක් සමාය වෙනවා ටිකක් කියලා. නෑ නෑ මම කැමතියි මට ඒක. එතකොට දැන් ඊට පස්සේ යම් මොහේකින් දැන් ওই විදිය සමාධිය කවරේ අත්විඳොත් ඒ සමාධිය එයාට ඒ වෙලාවේදී ඒ මොහොතේදී කාමච්ඡන්දේ එතන නැහැ. යෙදෙන්නේ නැහැ සමාධිය නිසා. ව්‍යාපාදේ නැහැ. ඒ කියන්නේ ඇලිම් වෙටින් ආයාසෙම යෙදෙනවා කියලා දෙයක් එන්නේ නැහැ. එතකොට තියෙන මිද්‍ය නැහැ. නිදිමත කුසීතකම කම්මැලිකම නිකන් අර බෝරින් ගතිය එන්නේ නැහැ. මොකද බොහොම අවදිමත් ස්වභාවයක් තියෙන්නේ. එතකොට හිතේ විසිරි මුද්දච්චයට යෙදෙන්නේ නැහැ. හිත හරිම සොලිඩ්. ඒ වගේම හිත සැක සංකමක් නැහැ. මතක පාත්‍රික යනවා කිසිම සැකයක් නැහැ. එතකොට දැන් මේ විදිහට එයා ඒ හතරින් ධානයේ අත්විඳින්මින් ඉන්න. එතකොට දැන් ඒ හතරින් ධානය අත්විඳට වෙන විසුනාස එයාට දැන් මතක් වෙනවා දැන් මේ භාගතුනාසේ කියපු ධර්මයට අනුව එහෙමනම් දැන් මේක දැන් සමාධියක් නම් ඒ සමාධිය දුකක් වෙන්නේ නැහැ. ඒතර මොකද්ද මේ හතරෙන් ධානය තුල එහෙම නැත්නම් මේ හතරෙන් ධානය කියලා නොදැනෙන්න පුළුවන්. ඇත්තටම එහෙම දන්නේ නැහැ. ඔව්. ඔව්. තේරෙන්නේ නැහැ නේ. මෙතන තියෙන පිරිසුදු උපේක්ෂාවක් තියෙන්නේ. ඒතර මෙතන එක්සයිට්මන්ට් එකක් නැහැ. එක්සයිට් වෙන්න දෙයක් නැහැ. හරිම නිශ්චල වූ බොහොම කර්මන්න හේතක්. හැබැයි මෙයා දැන් හොයනවා ඉතින් මේ සමාධියත් දුකක් කියලානේ බාගතුනන්සේ කියලා තියෙන්නේ. එතන මේ දැන් සමාධිය ගැන කලකිරෙන මම මොකද්ද දැන් සමාධියේ දකින්න ඕනේ දේ කියන්නේ. එතන යා කලකිරෙන. අයි දැන් දැන් ඇත්තටම දැන් එතන උඩට යන්න ඇතරේ. ඔව් දැන් ඉතින් ඕනම දෙයක් ගැන ඊළඟට වෙන්නේ දැන් කාමයන් ගැන බාගතුනන්සේ කියන්නේ මේ ලා කාමයන් කියලා ලාමක දෙයක් තුච්ච දෙයක් මේක වෙහසක් පීඩාවක් නේද? අර මේ උකුස්සේ හොටේ තියෙන මස් කෑල්ලක් වගේ බල්ලෙක් කියවක නට කෑල්ලක් වගේ එතන මේක ඉවරයක් නෑ. අර එහෙම හිතද්දී කාමෙන් යන කලකිරෙන්නේ. එතන එහෙම හිතන්නේ හිතන්නේ අර සමාධිමත් ස්වභාවයේ ශක්තවතම ශක්තිමත් වෙනවා කියලා. ඉතින් ඒ වගේ දැන් මේ සමාධිය ගැන දැන් කලකිරෙන්න එපා. දැන් කාමයන් හරි. දැන් දැක්කම මං කාමයන් කියන්නේ කොහොමද දුකටයි ති දෙයක්. මේක වෙහසක් පීඩාවක් මේක නිදාසනක බය හොඳ කියලා. එයාට තේරෙන්නේ මේ හිතේ ඊට ප්‍රබල තැනකට නැග්ගට පස්සේ. එතන විතර්ක නෑ. විතර්ක සංසිඳන වේදනා සංඥා දෙක විතරයි තියෙන්නේ. ඒතර වේදනා සංඥා දෙක කියලා කියන්නේ බිග විශ්වාස බොහොම සියුම් දැනීම් විතරයි එතන තියෙන්නේ. අපි එතන මේ ගොරෝසු ලාමක ඕලාරික වචන ස්වභාවය නෙමෙයි එතන තියෙන්නේ. විතර්ක ස්වභාවයක් නෙමෙයි එතන තියෙන්නේ. නමුත් විතර්කයෙන් සිද්ධ වෙන දේ ඊ타ත්ම සියුම් ඊ타ත්ම පිරිසුදුව තමයි මේ වේදනා සංඥා දෙක හරහා සිද්ධ වෙන්නේ ওই හතරේ ධානය කියන හරි සමායන්නේ දැන් මම මේ හතරේ ධානය කියන වචනේ පාවිච්චි කරාට අපි කියමු ගේ ධාන ස්වභාවය කියලා. ඔව්. ඒ සමාධි ස්වභාවය කියලා. ඔව්. එතකොට දැන් ඒ සමාධි ස්වභාවය තුල මේ පුජ්‍යලයා ඉන්නවා මේ භික්ෂුව ඉන්නේ කොච්චර හෙවත් මේ මේ සමාධිය ගැන කලකිරෙන්න කොහොමද මේකේ දුක කියලා හෙව්වට එයාට ඒකේ දුකක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒක හරියට බොහොම ලස්සන මණිකක් එයාට හම්බ වෙනවා. හ්ම්. ඒක මීට කලින් හම්බෙච්ච නැති ඉතින් අපලා හොඳට දක්ෂ කාර්මිකේක්ස් කාර්මික ශිල්පයේ කන්ති මොදොට ලස්සනට පළුද්දක් නැතුව කපලා නිමා කරලා පොලිෂ් කරපු මණිකක් යට හම් වෙනවා. උදරයා දැන් මේ හාත්පස පෙරලා බලනවා මේ මේකේ මොකක් හරි කලකිරෙන දෙයක් තියෙනවද? මේකේ මොකක් හරි මේකේ පළුද්දක් තියෙනවද? එතන මේ මණික ගැන මට කලකිරෙන මොකක් හරි දෙයක් තියෙනවද කියලා මම කොච්චර හෙව්වත් හැම වෙලාවෙම තියෙන්නේ හාත්පසින්ම උඩ යට පෙරලුවත් වටේට පෙරලුවත් නිදිසෙන බවමයි තියෙන්නේ. මැබරෙන ස්වභාවයමයි තියෙන්නේ. ඒතර ඒ වගේ මේ 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 සමාධි ස්වභාවය ගැන අපි කතා කරද්දී දැන් මම ඒක මෙහෙම ඔබ වහන්සේට කියන්නම්. දැන් අපි දැන් උතන ධ්‍යාන ස්වභාවය ගැන කතා කරාට ඒ ධ්‍යාන ස්වභාවය පරිපූර්ණ වශයෙන් ස්ථාවර දෙසම පිහිටන්නේ අනාගාමී කෙනාටනේ. ඒතර දැන් ඒ කියන්නේ දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි උතන කාම ධාතුව කියලා අපි කතා කරන දේ අර අපි කණ විග්‍රහ කරපු විදිහට මේ 0 point එක අනිත්‍ය.
ඉතින් අනිත්‍ය කියන දේ තුන හැම වෙලාවෙම සැපයි දුකයි දෙකේම අගේ බිඳුව වෙලා තියෙනවා. ඉතින් දැන් අපි සැපයි දුකයි දෙකේම අගේ බිඳුව වෙලා තියෙන බව හැම වෙලාවෙම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආස්වාදයක් තියෙනවා නම් එතන ආදීනමකුත් ඒ ප්‍රමාණයටම තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ආදීනමක් තියෙනවා නම් ආස්වාදයක් ඒ ප්‍රමාණයට අපි තුල තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒක තමයි මෝහය කියලා කියන්නේ. ඒතර මෝහය මත තමයි හැම වෙලාවෙම ආස්වාදේ සහ ආදීනමයි යෙදෙන්නේ. ඇලිම් ගැටිම් දෙක යෙදෙන්නේ, ලෝභ දේශ දෙක යෙදෙන්නේ, රාග ද්වේෂ දෙක යෙදෙන්නේ නේද? එතකොට දැන් අනිත්‍ය කියලා කියන්නේ දැන් මේ දෙකේම වටිනාකම සමවීමනේ, ද්වේතාවේනේ, හිතේ ද්වේතාවේ දෙබිඩි ස්වභාවය. හරිද? එතකොට දෙබිඩි ස්වභාවය කියලා කිව්වට එතන හැම වෙලාවෙම සමානුපාතිකවයි තියෙන අංගයන් දෙක. එතකොට අංගයන් දෙක සමානුපාතිකව තියෙනවා කියන්නේ දැන් 10%ක සැපයක් තියෙනවා නම් එතන 10%ක දුකක් තියෙනවා. හැබැයි මට 10%ක දුක පේන්නේ නැති වෙන්න පුළුවන්. 10%ක දුකක් මට ප්‍රකට වෙලාට එතන 10%ක ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒක මට ප්‍රකට වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රකට වෙන්නේ නැතත් එතන යථාර්ථය මොකද්ද? යථාබුත ඥානය ඇති වෙච්ච කෙනා දන්නවා විශ්වාස එතන අගේ බිඳුවයි කියලා. සැපේ අගයත් බිඳුවයි, දුකේ අගයත් බිඳුවයි. ඒතර සැපයි දෙකයි දුකයි දෙකේම අගය හැම වෙලාවෙම බිඳුවේ නම් තියෙන්නේ. මට මෙතන විශේෂයෙන් නොඇලී ඉන්න කියලා දඟලන්න දෙයක් නැති බව මේ සුතුවා සාර ශ්‍රාවකයා නේද? එයා දැනගන්නවා, දැක ගන්නවා. අන්න ඒක හොඳට මතකයි. දැනගන්නවා, දැක ගන්නවා. දැක ගැනීම තුලින් තමයි ආයක දැනගන්නේ. එතකොට දැන් එයා කොයිතරම් මේ එයා දැන් එයා හැම වෙලාවෙම ඇහැට බැඳිලා තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, ඇහෙන් බලන්න පුළුවන් නිසා. හරිද? ඒතර යාට ඇහැ යාට ආස්වාදයක් වෙලා තියෙන්නෙම ඇහි පෙනීම තියෙන නිසා. ඒතර ඒ පෙනීම තියෙන තාක් කල් යා පෙනීමට බැඳිලා තියෙන්නේ යාට එකිනෙකට වෙනස් වූ රූප බලන්න පුළුවන් නිසා. ඒතර එකිනෙකට වෙනස් වූ රූප තුල යා හැම වෙලාවෙම හොයන්නේ මොකද්ද? ආස්වාදය. ඒතර ඇයි එකිනෙකට වෙනස් ස්වරූපේ මේ රූපෙන් තව රූපයකට, තව රූපයකින් තව රූපයකට මට මාරු වෙන්න ඕන වෙන්නේ හැම වෙලාවෙම? අගේ බින්දු වෙන නිසා, අනිත්‍ය නිසා. යමක් සපයි කියලා මම යම් රූපයක් දැක්කහම ඒ රූපයේ අගේ බින්දුව නිසාම එතන දුක උපදිනවා. දුක නිසා දුක නැති කරන්න මට තවත් වටිනාකමක් එකතු කරන්න තමයි මම තවත් රූපයක් හොයන්නේ. එතන මේ ලෝකේ විචිත්‍ර බව ඉවරයක් නැහැ. විචිත්‍ර භවයේ ඉවරයක් නැහැ, සීමාවක් නැහැ, කෙලවරක් නැහැ. එතකොට මම ඇහැ තුල හැම වෙලාවෙම මම හොයමින් ඉන්නේ මොකද්ද? සැපයක්. ඇයි මට හොයන්න ඕන වෙන්නේ සැපයක්? මම පිළිහෙන්නේ දුකේ නිසා. එතන මම දුකේ නම් පිළිහලා ඉන්නේ. මට සැපයක් හොයන්න ඕන වෙනවා. ඒක කොහෙන්ද? හිතෙන්. හිතෙන් මම සැපයක් හොයනවා කියලා මම දකින්නේ මොකද්ද? රූපයක්. ඒ රූපේ දැක්ක ගමන්ම එතන ආශාදයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රමාණයටම ආදීනයක් තියෙනවා. එතකොට සැපයි දුකයි දෙකේම අගය බිඳුවයි කියලා මේ සෘතුවා තාරසාවකෙන් දැකගත්තොත්, දැනගත්තොත් එයාට එතන ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. අන්න ඒක තමයි අනිත්‍ය කියලා දන්නවා, දකිනවා. හැබැයි මේක නොදන්නා කෙනා, නොදකින කෙනාට මේ සංස්කාර සකස් වෙන්නේ කොහොමද, ඇහැ සංස්කරණය වෙන්නේ කොහොමද කියලා එයාට දැනෙනවා. එයා දකිනවා. හරිද? එයා කොහොමද දකින්නේ? අනේ මේ අනිත්‍ය බව, එහෙවත් මේ සැපයි දුකයි දෙකේම අගේ සමාන වීම, එහෙවත් 0 point එක අගේ බිඳුව අගේ තුල එයාට තවදුරටත් බැඳෙන්න දෙයක් නැති නිසා, ගැටෙන්න දෙයක් නැති නිසා එයාට එතන අර අගේ බිඳුව තුල එයා දුකෙන් ඉන්නේ. මොකද සසරේ පිංග විශ්වාසය අපි හැම වෙලාවෙම හුරු කරලා තියෙන වින්දනයක්. ආශාවද. එතකොට අපිට වින්දනේ තිබුණේ හැම වෙලාවෙම ඇලීම තුලත් වින්දනේ තිබුණා, ගැටීම තුලත් වින්දනේ තිබුණා. එතකොට ওই දෙකම නැති අවස්ථාව අපිට ටැකල් කරන්න දන්නේ නැහැ. අපිට ටැකල් කරන්න බෑ. අපි ඉන්නේ දුකේ. හරිද? එතකොට ඒක තමයි භාගතුනස් කියන අනිත්‍ය දුකයි කියන්නේ. එතන අපි මෙච්චර කල් හිතුවේ සැපයක් දුක දුකක් කියලා. නමුත් දැන් මේ යථාභූතය ඇති වෙච්ච කෙනාට, මේ අවබෝධයක් ගන්න ඇති වෙච්ච කෙනාට එයා දකිනවා සැපයගියත් බිඳුවයි, දුකයගියත් බිඳුවයි. එතකොට දැන් මේ සැපේ බිඳුව වෙලා තියෙන වෙලාවේදී, දුකත් බිඳුව වෙලා තියෙන වෙලාවේදී දුකක් තියෙන්න බෑ නේද? නමුත් මේ සසරේ අපි වින්දනයක් හුරු කරලා තියෙන නිසා, මොකක් හරි විඳින්න දෙයක් ඕන වෙන නිසා, ඒ කියන්නේ අවිද්‍යාව බලවත්නේ. අවිද්‍යාව කියන්නේ මේ අනිත්‍ය නොදන්නා බව. මොකද අනිත්‍ය නොදන්නාකම නිසා, මේ 0 point එකේවත් මේ බිඳුවගේ නොදන්නාකම නිසා මට එක පැත්තයි පෙවුනේ. දුක පෙවුනහම දුක වින්දනය කළා. අඬා අඬා වැළපි වැළපි ශෝක කර කර සුසුමනේ කල්පනා කරගෙන පොළොවේ කපස්කකා
සැපයහා මම ඒක විින්දනය කරා උඩ පැන පැන සතුට වෙමින් හොඳද ඇතකොට දැන් උත්සව පවත්තමින් එතුරේ ඒ ඒ ඒ විින්දනය තමයි අපි හුරු වෙලාදී එතරේ විින්දනය නැති වෙලා අපි හැම ලැබිණි දුකේ එතර විින්දනය නැති වෙලා අපි දුකෙයි නැති අපිට මොකද වෙන්නේ අපිට ඒ දුක ටැකල් කරගන්න දන්නේ නැති නිසා අපි ආපව හොයනවා ආස්වාදයක් එතරේ ඒ ආස්වාදයක් කියලා අපි හැම වෙලාවෙම ආපව ආස්වාදයක් කියලා බැඳෙන්නේ ආපතව රූපයකට ඒක ඇහෙන් වුණත් කණෙන් වුණත් නායෙන් වුණත් දිවෙන් වුණත් ශරීරෙන් වුණත් මනසින් වුණත් එතන රූපයක්මනේ ඇහෙන් පේන වර්ණ රූප කාණ්ඩ හැනේ ශබ්ද රූප නාසයට දැනෙන ගන්ධ රූප දිවට දැනෙන රස රූප කායට දැනෙන පොට්ටම්බ රූප මනසට එන්නේ ධම්ම රූප ඒතර අපි කොහොමුණත් මේ රූපයකට තමයි අපි වසඟ වෙන්නේ ඒතර රූපයක් තුළම තමයි අපි ආස්වාදය හොයන්නේ රූපයක්ම තමයි අපි පතන්නේ නේද ඒතර ඒක නිසා අපි හැමෙලෑම නැවත නැවත රූපයක්ම අභිනන්දනය කරන්න අපි උත්සාහවත් වෙනවා මේකේ යථාභූතය අපි දන්නේ නැති නිසා යථාර්ථය දන්නේ නැති නිසා එතකොට දැන් යම් හේකින් යම් කිසි කෙනෙක් මේක අවබෝධ කරගත්තොත් මේ මෙතන මේ හැම රූපයක් තුළම තියෙන්නේ මේ හැම රූපයක් තුළම මේකේ අගේ බිඳුවයි කියලා මම දැක්කට පස්සේ ඒක ඇලෙන්න දෙයක්වත් නැහැ මෙතන ගැටෙන්න දෙයක්වත් නැහැ කියලා දැක්කට පස්සේ එයා මුලාව තුලේ මුලාව තුලත් නැහැ එතකොට ඇලීමයි ගැටීමයි දෙකම බිඳුව නම් මෙතන මට දුක් වෙන දෙයක් නැහැ කියලා දකිනවා නේද දුක් වෙන දෙයක් නැත්තම් මට ඇහෙන් තව පතන්න දෙයක් නැහැ ඔච්චර රූප තිබුණත් ඒ රූප මට ඇහැ තිබුණත් රූප පෙවුණත් එයා ඇහැ ඇහැතුළම නිවන්නේ ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ එයාට තව දුරටත් මේකේ ආස්වාදයෙන් බදෙන්න දෙයක් නැතුව යනවා. හරිද? ඒතර ඒ ආදීනවේ දැනෙන වෙලාවට මට ගැටෙන්න දෙයක් නැතුව යනවා. ඒ මම දකිනවනේ මෙතන 0 පොයින්ට් එක තියෙන කියලා අනිත්‍ය කියන්නේ. එතකොට අනිත්‍ය නිසා අසුතත්වද ජනය මොකද කරන්නේ? එයා මේක අනිත්‍ය නිසා එයා දුකටපත් වෙනවා. දුක නිසා එයාට තව තවත් ඇහැ සංස්කරණය වෙනවා. අන්න අර තැම්පත් වෙලා තිබිච්ච ආශ්‍රව ඒ ඇහැ හරහා කන හරහා නාසය හරහා දිව හරහා ශරීරය හරහා මනස හරහා මේ ස්පර්ශයත් එක්කම නැවත නැවත මතුවෙලා ස්පර්ශයේ සමුදය බවට පත් වෙනවා. එතකොට දැන් ඕක අපි දැනගත්තට පස්සේ මම දැන් දන්නවා ඇහැ තවදුරටත් සංස්කරණය වෙන්නේ මෙහෙමයි. එහෙනම් කන සංස්කරණය වෙන්නේ මෙහෙමයි. එහෙනම් කොච්චර මම මේ සංසාරයක් පුරාවට කොච්චර මම මේ රූපෙන් රූපෙට මාරු වෙලා හෙව්වත් සැපයක් ආශාවක් හෙව්වත් මගේ කවදාකවත් මට ලබන්න දෙයක් තිබිලා නැහැ මං ඉඳලා තියෙන දුකේ කියලා එයාට අවබෝධයපත් වෙනවා. හරිද? ඒතොර එයාට ආශාවක් තිබිලා තියෙන සංකල්පයක් තුළනේ. ඒ රූපයක් ගැන එයා හිතනවා මේක මේක සැපයි කියලා හිතනවා ඒකට සංකල්පයක්. ඒක ආශාවෙන් වැළඳ ගන්නවා. හැබැයි ඒ ප්‍රමාණයට විතර දුක සකස් වුණාම එයා දුකටපත් වෙන නිසා ආපහු වෙන රූපයක් එයා සැපයි කියලා හිතනවා. එතකොට මේ ඇත්තරම ගත්තොත් රූපයක් ඇසුරු කරන සංකල්පෙන් සංකල්පෙට තමයි මාරු වෙන්නේ. එතකොට මේ සංකල්පෙට තමයි අපි කැමති වෙන්නේ. රූපය ඇසුරු කරන රූපෙට මේ අපි කැමති වෙන්නේ. රූපය ඇසුරු කරන උපදින සංකල්පයට විශේෂ. ඒ කියන්නේ එකම රූපය ගැන පුජ්ජරේ ඔය කීප දෙනෙකුට එක එක සංකල්ප තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් දැන් මේ සුතවා තාර ශාවකයට සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනාට අවබෝධඥානයක් එනවා එහෙනම්. එන මේ සංසාරයක් පුරාට මම මේ බැඳිලා තිබිලා තියෙන සංකල්පයකට. හරිද? හැබැයි ඒක මාට වෙලා තිබිලා තියෙන්නේ ඒක මම එතන අනිත්‍ය නොදකපු නිසා. එහෙනම් අනිත්‍ය නොදකින තාක්කල් මම ඉඳලා තියෙන අවිද්‍යාව තුළ ඉන්න තාක්කල් මට මෝහය සකස් වෙනවා. මෝහය තුළ තමයි ඇලිම් ගැටිම් දෙක සකස් වෙන්නේ කියලා දැන් දකිනවා. එතකොට දැන් යාට තේරෙනවා ඇහැ කන නාහය දිව ශරීර මනස කියලා ආයතන හයක් තිබ්බට ඒ ආයතන හයේම සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය කියලා එයා දකිනවා. ඒතර එක මොහොතක ඇති වෙච්ච අවබෝධයක් තුළ ආයතන හය ගැනම දැන් එයාට ඇති වෙන්නේ මොකද නිබ්බිදාව. ආරයෝ කලකිරීම ඇති වෙනවා. අවබෝධඥානය නිසා. ඒතර දැනගන්නවා දැක ගන්නවා මෙතන ඇලෙන්න දෙයක්වත් නැහැ ගැටෙන්න දෙයක්වත් නැහැ. කියලායි මුලාව තුර නැති නිසා. හරිද? එතකොට අන්නේ අවබෝධයට යන කෙනා දකිනවා එහෙනම් අදේනේ මෙතන තියෙන්නේ. මේ රූපයක් ඇසුරු කරන උපදින වේදනාවටමයි මම මේ බැඳලා යන්නේ. හරිද? වේදනාව කිරීමෙන් මට මේ සංකල්පයක් ඇති වෙන්නේ. සංකල්පෙම මම බැඳෙන්නේ. සංඥාව කිරීම ඇති වෙන සංකල්පයටමයි මම මාතුල උපදින චන්ද්‍රාගය ඇති වෙන්නේ. චන්ද්‍රාගයට මම බැඳලා යන්නේ. එතකොට චේතනාව කිරීම ඇති වෙන චන්ද්‍රාගයට මම බැඳලා යන්නේ. හරිද? ඒ වගේම මේ විඥානය, ඒ කියන්නේ වේදනා සංඥා චේතනා කියලා මේ පස්ස ස්පර්ශපත්යෙන් උපදින වේදනා සංඥා චේතනා තුළ බැහැලා තියෙන විඥානය.
ඇතුරේ විඤ්ඥාණයෙන් තොරෝ අපිට විදීමක් සකස්සන්න බෑ, හඳුර ගැනීම සකසන්න බෑ, චේතනාව සකසන්න බෑ. එම ඇත්තර මේ ඇත්තරම වේදන සංඥා චේතනා කියර තුනක් ම මේ ගත්තට වෙද ඇතර විඤ්ඥානම තමයිද බිලද. එනම් මේ විඤ්ඥානය විසින්ම සකස් කරලා දෙන්න සංකල්පතා ම මේ බැඳිල යන්නේ. එවන් දැනගත්තර පස්සේ භික්ෂණාන්ස මට තවදුරටත් මේ කාම් ලෝකයේ ඇසුරු කරගෙන සකස්සන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානකෙන් මේ පංචුපාදනස්කන්දී කිසිම තැනක් මම අභිනන්දනය කරනවා කියන තැන යෙදෙන්නේ. අභිවදති කියන තැන යෙදෙන්නේ. අජ්ජෝසයි තිත්තද කියන තැන යෙදෙන්නේ. කියන බහැගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කිසිසේත්ම. ගුණ කීමක් සිද්ධ වෙන්නේ නැහැ. සතුටින් පිළිගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඔබ දැන් අපි දැන් උභාන්සර තේරෙනා වෙන මේක මේ හැම වෙලාවෙම හැපොයි තරම්ම රූපෙන් රූපයට මාරුණාත් වේදනාවෙන් වේදනාවට මාරුණාත් මෙතන තියෙන අගේ තියෙන බිඳුවේ කියලා. කියන්නේ මෙතන හැම වෙලාවෙම අනිත්‍ය තියෙනවා. අනිත්‍ය තියෙන තාක් කල් තියෙනකන් යෙදිලා තියෙන්නේ මම. අනිත්‍යනේ තියෙන්නේ. යමක් අනිත්‍ය නම් හරිද? ඒක අනිවාර්යම දුකයි. හැබැයි මේ අනිත්‍ය දුකක් වෙන්නේ අවබෝධයක් නැති නිසා. මෝහය නිසා, අවිද්‍යාව නිසා. නැත්තම් මොකද මෙතන සැපයත් සීරෝ නම් දුකත් සීරෝ නම් මට ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැහැ. හරිද? ඔබද ඒක හා සමාන සමානුපාතිකම යෙදෙන දෙයක් ලෝකේ. එතකොට දැන් අපි දකිනවා එහෙනම් ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, විඤ්ඤාණයත් අනිත්‍යයි. එහෙනම් ඇසයි රූපයයි විඤ්ඤාණය නිසා උපදින ස්පර්ශයත් අනිත්‍යයි. ස්පර්ශපත්යෙන් උපදින වේදනාවත් අනිත්‍යයි. මොකද මම දැන් වහන්සට මේ වේදනාව මතු කරන කතා කරේ බාගතුමාස කියනවා මේ වේදනාවම තමයි අපි මේ අවබෝධ කරන්න ඕනේ කියලා. වේදනාව අවබෝධ කරා නම් අපිට සියල්ල අවබෝධ වෙනවා. හරි? ඒක සතම වේදනාව උද්ෘත කරලා කතා කරේ. එතකොට එහෙමනම් මම දැන් දකිනවා එහෙනම් ඇහැ කරනාය දුවේසද මනස කියලා ආයතන වලට ආයතන ගැන කතා කරත්, හරි? ස්පර්ශ ගැන කතා කරත්, වේදනාව ගැන කතා කරත්, තණ්හාව ගැන කතා කරත්, පදන ගැන කතා කරත් මෙතන තියෙන්නේ මේ අවිද්‍යාව නිසා යෙදෙන සකස් වෙන වැඩ පිළිවෙලක් තමයි කියන්නේ. ඒ කියන්නේ සංස්කාර තමයි මෙතන තියෙන්නේ කියන්නේ. හරි. එතකොට දැන් එයාට අන්න ඒ අවබෝධය ඇතිවෙද්දී එයාට මේ පටිච්චසමුප්පාදේ කියන අවබෝධයක් ඇති වෙනවා. එතන අවිද්‍යාව තියෙන තත්ක සංස්කාර උපදින, අවිද්‍යාව නැත්නම් මෙතන සංස්කාර උපදින්නේ නැහැ කියලා. හරිද? එතකොට දැන් අපි දන්නවා එහෙනම් මෙච්චර කාලයක් සංකල්පයකට තමයි අපි ඇලිලා තිබිලා තියෙන්නේ කියන්නේ. සංකල්ප වලට තමයි අපි ගැටෙන්නේ කියන. එහෙනම් මේ කාම ධාතුව කියලා දෙයක් ෆෝම් වෙන්නේ එන්න මේ සංකල්පයක් මුල් කරගෙන කියලා. හරිද? එතකොට දැන් සංකප්ප රාග පුරිසස්ස කාමන එන මේ කාම ධාතු උපදින සංකල්පයක් මුල් කරගෙන. හරිද? කෙනෙක්ගේ හිතේ ඇති වෙන සංකල්ප මේ වර්ණාගමකට අපි ලකුණු දෙන නිසා තමයි මේ ඇලීම් ගැටීම් කියන දෙකක් සකස් වෙන්නේ. ඒතර කාම ධාතුව කියන ධාතුවෙන්න ඕන විදිහට. මොකද එතන තියෙන සැපයක් නෙමෙයි තියෙන සංකල්පයක්. සංකල්පමේ ආස්වාදයක්. එතකොට දැන් මම ඔබ වහන්සේ කිව්වොත් මේ හිත අපිව මුලා කරන බව නොදන්නාකමවත් මෝහය මත තමයි මේ කාම ධාතු උපදින්නේ. හරි. එතන මේ කාම ධාතු කියන්නේ මේ 0 පොයින්ට් එකවත් අනේ. හරි. එතකොට එතනින් තමයි දෙපැත්තට විකාශනය වෙන්නේ මේ ඇලිම්සන් ගැටීම්. එතකොට දැන් කාම ධාතු කියන දේ තුන ඇලිමයි ගැටීමයි දෙකම එකට යෙදිලා දිනමයි අගේ බිඳුව වෙලා තියෙන්නේ. ඒතර ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. හැබැයි අපි තිබස් රේඛාවක් ගත්තොත්, ඒ කියන්නේ අපි මරහට තියෙන රේඛාවක් ලකුණු කරොත් ඒක මෝහය කියලා ගත්තොත් ප්ලැට්ෆෝම් එකවත් බේස් එක කියලා. ඒකේ මැද ලක්ෂ්‍ය තමයි මේ කාම ධාතුව 0 පොයින්ට්. 0 පොයින්ට් අනිත්‍ය. හරි. ඒතරේ 0 පොයින්ට් එක කියන කාම ධාතුවේ තුන ඇලීම් ගැටීම් දෙකම බිඳු වෙලා තියෙනවා. එතන එතනින් එහාට චුට්ටු චුට්ටු දෙපැත්තේ අගයන් දෙක අපි ලකුණු කරනවා ඇලීම් සහ ගැටීම් කියන උපදේශක. එතන ඇලීම් සහ ගැටීම් දෙපැත්තට යන්න අගයන් වැඩි වෙනවා. හැබැයි මැදට එන්න අගේ බිඳුව බවට පත් වෙනවා. කොවිද තමයි ඔක සකස් වෙන්නේ. ඔව්. හරිද? එතකොට දැන් අපි හැම වෙලාවෙම 0 පොයින්ට් එක දකින්න එමු නැත්නම් මෙතන ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැති බව අපි මෝහය තුල නැතුව මේ මානසිකාරය කරන තාක්කල් නිකන් භික්ෂුණාංශ අපේ හිත තුල අර ඇලීම සහ ගැටීම කියන ප්‍රභේද සකස් වීමක් වෙන්නේ නැහැ දෙපැත්තට යamak. ඒ මොහොතේ. ඒ මොහොතේ. එතකොට මේ බිඳුව කියන මධ්‍ය ලක්ෂය තුල තියෙන
හිස් බව ටික ටික ප්‍රසාරණය වෙන්න ගන්නවා, විස්තර වෙන්න ගන්නවා දෙපැත්තට. ඒතර අර දෙපැත්ත තිබිච්ච ඇලීම් ගැටීම් දෙක ටික 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 ඈත් වෙනවා, විප්ත වෙනවා. හරිද? ඒතර අපි තුමු ලයිට් කණු දෙකක් වගේ කියන්නේ. ඒතර ඇයි සංකල්ප මේ වටිනාකම් අපි දෙන්නේ නැන්නේ? අපි දකින්නේ මධ්‍ය ලක්ෂය විතරයිනේ. 0 point එකේ අනිත්‍ය දකින්න කෙනා හැම දෙයක් තුළම යාට එන්න එන්න සද්දා වීර්ය සත්සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍ර ධර්ම වැඩෙනවා. වැඩෙද්දී බල ධර්ම බවට පත් වෙනවා. එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික එයාට මේ මේ කිසිම දෙයකට සංකල්ප මේ වටිනාකමක් යක් දැන් ඇහැතුලින් හෝ කනතුලින් හෝ නාසයතුලින් හෝ දිවතුලින් හෝ ශරීරතුලින් හෝ මනසතුලින් දීලා වැඩක් නැති බව එයා දකිනවා. ඒ නිසා මේ අනිත්‍ය දකින්න දකින්න හරිද? අර අර දෙපැත්ත දෙපැත් අර ඇදීම් සහ ගැටීම් අර දෙපැත්ත ඈත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර ඈත් වෙන මැද ගැප් එක තමයි ඉතුරු වෙන්නේ. ගැප් එක වැඩි වෙනවා. ගැප් එක වැඩි වෙනවා. අනිත්‍ය දකින්න දකින්න ගැප් එක වැඩි වෙනවා. ඒ ගැප් එක වැඩි වෙන විදිහනවා. ඒකත් අර යෙදෙනවා වගේ කන්නේ වෙන්නේ. ඒක ඒක නැචරලි සිද්ධ වෙන දෙයක්. ඇයි අපි සංකල්පයට වටිනාකම් දෙන්නේ නැති නිසා. ඒතර ඒක හරිය චිත්ත විවේකයක් ඇති වෙනවා. ඒ චිත්ත විවේකයේ තුන හරි හිතේ කර්මන්නේ ස්වභාවය ඒ වගේම අතර කාමච්ඡන්ද ව්‍යාපාද ඇලිම් ගැටිම් දෙක දැන් නැහැනේ. එහෙනම් දැන් මේ සමාධි ගතිය මම මේ ගැප් එක දැන් කියලා කියන්නේ. අනිත්‍ය දකින්න දකින්න හිතේ සමාධි ගතිය වැඩි වෙන සංකල්පවල දෙන වටිනාකම් ඇත් වෙන්න ගන්නවා. ඒතර ඡායා මාත්‍රයක් හැටියට මට ඇලිම් සහ ගැටිම් දෙපැත්තේ තාම තියෙන බව පේනවා. හැබැයි මම මේක මේ විදිහට යෝනිසමංසකාරය කරගෙන 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 යද්දී එක්තරා මට්ටමකදී තවදුරටත් මේ මේ ඇලීම සහ ගැටීම් වලට පැවැත්මක් නැති වෙනවා. මොකද මේ ඈත් වෙලා ඈත් වෙලා ඈත් වෙලා ගිහලා එන්ඩ් එකටම ගියාට පස්සේ මේ ඇලීම සහ ගැටීම් වලට පැවැත්මක් නැති වෙනවා. මොකද ආශ්‍රෝල් වලට පැවැත්මක් නැහැ. මොකද ඇලීම සහ ගැටීම් වලට කාම ධාතු ඇසුරු කරගෙන සකස් වෙන ඇලීම සහ ගැටීම් වලට පැවැත්මක් තියෙන මාස්ට්‍රෝ නිසා. එතකොට දැන් ආශ්‍රෝල් වලට පැවැත්මක් තියෙන ස්පර්ශ සමුදේ වෙන නිසා. නමුත් මම මේ 0 point එක දැක දැක අනිත්‍ය දැක දැක ඉන්නේ නැද්ද ඉන්න තාක්කල් වික්ෂණාංශ ඇහැට ආහාර නැති වෙනවා. කනට ආහාර නැති වෙනවා. නාසයට ආහාර නැති වෙනවා. හරිද? එහෙම වටිනාකම් දෙන්නේ නැහැ නේ. ඒ වටිනාකම් දෙන්නේ නැතුනහම කාම ආශ්‍රවයන් වලට පැවැත්මක් නැති වෙනවා. ඔක්සිජන් නැති වෙනවා. විඥානයේ එතකොට අර මුල් මතුපිට තියෙන ගහක් නම් ලෝභය කියන්නේ, මතුපිට තියෙන ගහක් නම් ද්වේෂය කියන්නේ, ඒකට දෙවිච්ච මුල තමයි හරිද? ආශ්‍රව කියලා කියන්නේ. ඒවෙන් තමයි ආහාර ඇදලා ගන්නෙ. අවුත් වැඩේ තියෙන්නේ හරිද? ඒ මුල් ටිකට පැවැත්ම තිබුණේ පස් නිසානේ, අවිද්‍යාව තිබිච්ච නිසානේ. ඔව්. ඒක අවිද්‍යාව තමයි පස් ටික කියලා කියන්නේ. ඔව්. හරිද? ඒතර මුල් වලට අවශ්‍ය පස් ටික තවදුරටත් පෝෂණය පස් ටිකට පවතින විදියක් නැහැ. හේතුව මම හැම වෙලාවෙම අනිත්‍ය දකින්නේ. අනිත්‍ය දකින නිසා එතන අවිද්‍යාව යෙදෙන්නේ, අවිද්‍යාව යෙදෙන්නේ නැති නිසා පස් ටික නැති වෙලා යනවා. පස් නැති වෙද්දී මුල් වලට පිහිටන්න තැනක් නැති වෙනවා. ආශ්‍රවට පැවැත්මක් නැතුනවා. ආශ්‍රවට පැවැත්මක් නැති වෙද්දී අර දෙපැත්තේ තියෙන ගස් මොකද වෙන්නේ? කඩාන වැටෙනවා. එතකොට මගේ හිත ෆ්ලැට් ලයින් එකක් බවට පත් වෙනවා. එතකොට මේ ෆ්ලැට් ලයින් එකක් බවට පත් වෙද්දී එයාට අරමුණු වෙන්නේ හිතේ චිත්ත සමාධිය විතරයි අකණ්ඩව. දැන් තවදුරටත් එයාට කාම ධාතුව කියලා දෙයක් එතන තවදුරටත් නැති වෙලා යනවා. දැන් එයා දකින්නේ මැද තියෙන විඥානයේ බව විතරයි. මේ සමායන මේ අනිත්‍ය බව විතරයි. ඔතන දැන් බර්ඩ් ඩයිව් එකෙන් ඔව් දැන් බර්ඩ් ඩයිව් නෙමෙයි මෙතන තියෙන්නේ. තමන් ඉන්නේ සමාධිය තුල. තමන් පිහිටලා ඉන්නේ සමාධිය තුල. තමා තුල තියෙන සමාධිය. දැන් එයාට උනම් කියන්න පුළුවන් මම කියලා කියන්නේ සමාධියට කියන නමක් කියලා. දැන් කලින් එයා මම කියලා කිව්වේ මුලාවට. ඔව් මෝහයට. ඔව්. මම පැනවේ මෝහය තුල. හරි. ඒතර මේ මම නැති කරන දෙයක් නෙමෙයි. ඒතර මම කියලා මම හිතාන හිටියේ මෝහය තුල තමයි මම හිටියේ. දැන් මෙතන සමාධිය තුල තමයි මම පිහිටලා ඉන්නේ. දැන් හරිද? දැන් මෙතන ඇලීම සහ ගැටීම නැති නිසා හිතේ අකණ්ඩ චිත්ත සමාධියක් තියෙනවනේ. ඒතර සමාධියේ පරිපූර්ණ අවස්ථාව තමයි අනාගාමි වෙන අවස්ථාව කියන්නේ. ඒතර දැන් තවදුරටත් මෙතන සංකල්ප වලට වටිනාකමක් නැහැ. සංකල්පමය සැපයක් නෙමෙයි මෙතන තියෙන්නේ. පැහැදිලි පිරිසුදු උපේක්ෂාවක් තියෙනවා. අපි හිතමුකෝ උපේක්ෂාව කියන්නේ හතර ඉන්ද්‍රියනේ නම්. පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ කියන මේ අවස්ථා හතරම සමාධියෙන්නේ අහුවෙන්නේ. එතකොට දැන් මේ අනාගාමී වෙච්ච කෙනාට අකණ්ඩ චිත්ත සමාධියක් තියෙනවා. ඒක හෙල්ලෙන්නේ නැහැ. හරිද? අන්ෂේකබල් හරිම සොලිඩ්. එයාගේ සමාධිය පරිපූර්ණයි. දැන් තවදුරටත් එයාට අර ලාමක
සංකල්පමේ ආස්වාදයන් තුල යාට ආස්වාදයක් නැහැ. හ්ම්. එදිරට ඇහැ තුල තවදුරටත් පණවන්න දෙයක් නැහැ. කන තුල එයාට දැන් සැපයක් කියලා හොයන්න දෙයක් නැහැ. දිව තුල, නාසය තුල, ශරීරය තුල, මනස තුල එයාට හොයන්න දෙයක් නැහැ මිචුන. හැබැයි දැන් එයාට ආහාර වෙලා තියෙන්නේ සමාධිය. මාරයි. ඔව්. දැන් එයාගේ ඒ සමාධිය කියලා කියන්නේ මොකද්ද? දැන් සමාධිය කියලා අපි කතා කරන්නේ මිචුන් ආංශ සමාධිය කියලා දැන් මට දැනගන්න පුළුවන් වෙන විඤ්ඤාණයෙන් තොරවනේ මේනේ. දැන් රූපය මට දැනගන්න පුළුවන් වෙන විඤ්ඤාණයෙන් තොරවනේ මේ. එහෙනම් දැන් මෙතනත් විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයක්මයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් සතරවෙනි ධානය කියලා අර මම කලින් කිව්වා වගේ සතරවෙනි ධානය කියලා කියන එක තුලත් මට ආත්පස කොච්චර පෙළ බැලුවත් මේ සමාධිය ගැන මට කලකිරෙන්න දෙයක් නැහැ. එතන හරිම ප්‍රභාස්වර ආත්පසෙම බැබලෙන සැපයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මම කිව්වේ හතරවෙනි ධානය කියන එක නෙමෙයි මම කිව්වේ මැනික කියන එකට උදාහරණයක්. ඒතර කොතනවත් මට මේක ගැන කලකිරෙන දැන් තැනක් නැහැ. මොකද ඒ සමාධියේ කිරුටු වෙන විදිහේ කාම ආශ්‍රව එතන යෙදෙන්නේ නැති නිසා තවදුරටත් සමාධිය හරිම සොලිඩ්. එතන ඒ සමාධිය තුළ ඒ සමාධිය දැන් කොච්චර බැලුවත් කොච්චර බැලුව සමාධිය ගැන කලකිරෙන විදියක් නැහැ. ඇයි යට සමාධිය තුළ දුකක් ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි මේ අකණ්ඩම ඒත් මෙයා මේ මේ ප්‍රතිපදාව තුල ඉන්න උත්සාහ කරනවා. කොහොමද ඉන්නේ? දැන් මේ සමාධිය අකණ්ඩම වැඩෙන දේ තුල අකණ්ඩම ඒක තව තවත් ඒක තුලම ඉන්නවා. ඒක ඉන්න යාට මොකද වෙන්නේ? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තව තවත් බලගන්නවා. ඒ බලගන්නේදී යාට එක්තරා ඥානයක් එනවා. ඒ කියන්නේ සමාධි තුල උපදින ප්‍රඥා බලයෙන් බලගැනෙලා දැන් මෙතන මම මේ හතරවෙනි ධානය තුල මම කලකිරෙන දුකක් කියලා දෙයක් හෙව්වට දුකක් කියලා දෙයක් මම මෙතන හෙව්වට මට මෙතන දුකක් කියලා දකින්න දෙයක් නැහැ. හැබැයි මෙතනත් මේ යම්මු මට වේදනාවක් තියෙනවා යම්මු සංඥාවක් තියෙනවා මෙතන මේ පිරිසුදු උපේක්ෂාව තියෙන කියලා ඒ වේදනා සංඥා දෙක ඉපදෙන්නේ අනිවාර්යයෙන්ම චේතනාවකින් තොරව නෙමෙයි. එහෙනම් වේදනා සංඥා චේතනා මෙතන තියෙනවා නම් ඒ තුන තුල විඥානේ බැහැලා තියෙනවා. එහෙමයි. එහෙනම් මෙතන මේ විඥාණයෙන් තොරව නෙමෙයි මේක සකස් වෙලා තියෙන්නේ. එතන වේදනා සංඥා චේතනා තුන තියෙනවා නම් මෙතන ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශයක් තියෙනවා නම් මෙතන රූපයක් තියෙනවා කියලා දැනගන්න. එහෙනම් දැම්මම ඉන්න තැනත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධෙන් තොර දෙයක් නෙමෙයි කියලා දැනගන්නවා. පැහැදිලිද මං කියන දේ? පැහැදිලි. ඒතර ඉස්සලා ඇහැ කන නැහැදී ශරීර මනස තුල එයාට ඒ පංච උපාදානස්කන්ධයක් සංස්කරණය. මෙතනත් ඒකමයි. ඒතර මෙතනත් ඒකමයි හැබැයි වෙන පරාසයකින්. මොකද ඉස්සලා ඇහැ ඇසුරු කරගෙන ඇහැ තුලයි බැහැලා හිටි. කන ඇසුරු කරගෙන කන තුල බැහැලා. නමුත් දැන් එයා සමාධිය තුලයි බැහැලා ඉන්නේ. හරිද? සමාධිය ඇසුරු කරගෙන සකස් වෙන ඒ පංච උපාදානස්කන්ධය තුල තමයි එයා බැහැලා ඉන්නේ. ඒතර යට ඒක දැනගන්න ටික කාලයක් යනවා. මොකද මේ සමාධිය තුල එයා ඉන්නවා. ඒ ඉන්දෙන්ද යට ඉන්ද්‍රිය ධර්ම බල කැඩෙනවා. හරි. ඒතර ඔය පොයින්ට් එකේ තමයි බුදුචාන් වහන්සේ කියන්නේ සෝවාන් වෙච්ච එකනත් ගානන පංච පාදානස්කන්ධයන්නේ සතුදාගාමි අනාගාමි සීල සූත්‍රයේදී සෝසහතන් අස ඒක තමයි වහන්සේගේ උතන කැලේ ප්‍රකට වුණේ එතන නේ. ඒකම කරන්න තියෙන්නේ එහෙමමයි නේ. එතකොට දැන් එයා දැනගන්නවා එහෙනම් මෙතනත් මේ පංච පාදානස්කන්ධයක් මනස සකස් වෙන්නේ. එතන පංච පාදානස්කන්ධයක් මනස සකස් වෙන්නේ ඒක දුකෙන් තොර දෙයක් නෙමෙයි කියන්නේ. එතකොට මෙයාට සමාධිය දුකක් හෙව්වට සමාධිය දුකක් හොයාගන්න බෑ. හැබැයි පංච උපාදානස්කන්ධය මතු කරගත්තාම එයා දැනගනවා පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා. හරි මේ සමාධිය හරිම සියුම් තැනක්. ඒක මම කියන්නේ මේක විතර්ක කරලා ගන්න බෑ විසුන් හන්ස. හැබැයි ඒක ඉබේ යෙදෙන්නේ නේද? ඉබේ නෙමෙයිනේ. නේද? සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩන නිසා ඒ හේතු නිසා සකස් වෙච්ච ඵලයක ප්‍රතිඵලයක් තමයි ඒක. ගැබන් කියාර අපි මේක අකණ්ඩ පොහුනුවතල ඉන්නේ නැද්දි ඉන්ද්‍රිය ධර්ම බලගන්නේදී බල ධර්ම විසින්ම මතු කරලා දෙන ප්‍රඥාවෙන් තමයි ආයක දැනගන්නේ කියන්නේ. එහෙමයි. නේද? ඒතර අනාගම වෙච්ච කෙනෙකුට තියෙන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජානි සිඳින්න තියෙන්නේ.
අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන රූපරාග අරූපරාග කියන්නේ රාග අනුසය, එතන ඇලීම. මානුද්දච්ච කියන්නේ පටිග අනුසය, එතන ගැටීම. අවිද්‍යාව කියන්නේ මෝහය, එතන එතනත් ඇලීම් ගැටීම් මුලාවමයි තියෙන්නේ. ලෝභ දේශ මොහොමයි තියෙන්නේ. ඔව්. හරිද? එතකොට දැන් මෙයා මෙතන මේ විදිහට දැන් ඒ සමාධිය තුළ යාට ඒ අවබෝධ ඥානය ආවම හරිද මේ යම හතරෙන් ධානයක් තියනවා කියලා දැන් යාට ඒ අවබෝධ ඥානය එනවනේ. හතරෙන් ධානය කියන්නේ මේ සමායන මේ පංච උපාදානස්කන්ධය. එතකොට දැන් එතන යා පංච උපාදානස්කන්ධය දකිද්දී වික්ෂුණාංශ එයා ගීත නගිනවා ඊට පස්සේ එතනින් උඩට තියෙන ආකාසනං ඡායතනෙ. ඒ දැන් මේක තුල තවදුරටත් මේ හිතට බෑ ප්ලේ කරන්න. එයා එක දැක්කා. එහෙනම් මේක පංච පාස්කන්ධය නම් මෙතන දුකයි කියලා එයා දකිනවා දැන්. නැතුව වෙන විදිහක් නෑ යාට දකින්න. සමාධිය දුකක් කියන්නේ. පංච පාස්කන්ධය හරහාම යා දුක දකින්න තියෙන්නේ. ඊට පස්සේ ආකාසානංචයතරයට නැග්ගහම අර කලින් තමන් වින්ද සැපේට වඩා අතිශයින්ම සියුම් සැපයක් යාට දැන් දැනෙනවා කියලා එයා දන්නවා. ඒක විඳීමක්. වික්ෂණාස. පැහැදිලිද මං කියන්නේ? පැහැදිලි. එතකොට දැන් අර කලින් හිටපු හතරවෙනි ධානයේ දුකක් වෙලා තිබිච්ච නිසා තමයි දැන් මේ සැපේ මට ඊට වඩා දෙයක් හැටියට පේන්න ගන්නෙ. එහෙනම් අතන තිබිලා තියෙන්නේ අනිත්‍යමයි. ඊට පස්සේ ආකාසානංචායතනේ මට දැන් සැපක් වෙනවා. හොඳද? හැබැයි ආකාසානංචායතනේ සැපක් වුණාට ඒක දුක මට පේන්නේ නැහැ. ඒක මට දුකක් පේන නම් ආපෝ එතන මම පංච උපාදානස්කන්ධය දැක්කට පස්සේ මගේ හිත නගිනවා විඤ්ඤාණං ඡායතන. විඤ්ඤාණං ඡායතනේ අරට වඩා සියුම් සැපයක් තියෙන. එහෙනම් අරට වඩා සියුම් සැපයක් එතනමට දැක්කහම මට තේරෙනවා එහෙනම් අතනක් තිබිලා තියෙන මොකද දුක. එහෙනම් විචුණාංශ ආකාසානං ඡායතන තුලත් සැපයි දුකයි දෙකම එක සමානව යෙදිලා තියෙනවා. එහෙනම් එතන අනිත්‍ය තිබිලා තියෙනවා. එහෙනම් ඊට පස්සේ විඤ්ඤාණං ඡායතනය තුල මට සැප විතරයි ප්‍රකට වෙන්නේ, මට දුක ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ඒකත් එතන තුලත් එතන තියෙන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. පංච උපාදානස්කන්ධය නම් අනිත්‍යයට මතු කරන්න බෑ එතන. එහෙනම් මෙතනත් පංච උපාදානස්කන්ධය කියලා දැනගත්තට පස්සේ ආ දැනගන්නවා. එහෙනම් මෙතනත් දුකයි කියලා ඉවෙන් හිතනවා. ඒ දුකයි කියලා ඉවෙන් හිතුවට පස්සේ හිතට බෑ තවදුරටත් එතන යව රඳවන්න. ඒ නිසා යාගේ හිත අනිවාර්යෙන් නගින්න ඕනේ ආකින්චඤ්ඤායතනයට. කිසිවක් නැත කියන තැනට. නැත කිංචි කියන තැනට. අනේ කිසිවක් නැත කියන තැන දැනෙන ආස්වාදය යම් තාක්ද එයාට ඒ කොන්ට්‍රාස්ට් එකට පේන්න ගන්නවා. සුදු පාට බිත්තියේ කළු පාට තිතක් තියෙනවා නම් ඒ දෙක යාට වෙන් වෙලා පේනවා වගේ. අර නතකින්ච අර කිසිවක් නැහැ කියලා කියන තැන ඔව් නතකින්ච කියලා කියන තැන දැනෙන ආශ්‍රාදයක් තියෙනවනේ. ඔව් ඒකට එතන යම් වූ සැපයක් දැනෙනවා නම් මං කලින් ඉඳලා තියෙන දුකේ කියලා දකිනවා. එහෙනම් අන්න එතනත් එනං අනිත්‍යයි කියලා යාට අනිත්‍ය මතු වෙනවා. චුනාස් පැහැදිලිද? අන්න ඒ විදිහට එයා දකිද්දි අර ආකින්චඤ්ඤායතනේ තුලත් එයා ඒ විදිහටම ඉන්නේ නැද්දි ඊට පස්සේ නේව සංඥානාසය යනවා. ඒතර ඒ කියන්නේ සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා. ඒතර නේව සංඥානාසඤ්ඤා කියන තැන එයාට ඒක ඇතුලේ සමා ඒක ඇතුලේ මුකුත් හිතන්න බෑ. ප්‍රතිකින් එළියට ආවට පස්සේ එයා ඒක ගැන තව විදිහට කල්පනා කරද්දි හරිද? එයාට තවදුරටත් මේ හිතේ කියන්නේ මේ සමාධිය කෙරෙහි එයාට තිබුණා නම් යම් වූ චන්ද රාගය. ඒ චන්ද රාගය ප්‍රහණය වෙන්න යට හේතු සකස් වෙන්න ගන්නවා තමන් තුළ. එයා දකිනවා මං කාම ලෝකේ ඉක්මවා ගියාට මෙතන සමාධිය තුළ තියෙන පංච උපාදානස්කන්ධය. එහෙනම් මෙතන රූප රාග අරූප රාග. දැන් මේ සමාධි සමාපatti කියන දෙක තුළම තිබිලා තියෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවයමයි. ඒ නිසා එතන තිබිලා තියෙන දුකක්මයි කියලා දැන් දකිනවා. ඒ දකිද්දී හරිද? එයා තවදුරටත් අර ඉස්සෙල්ලාම අනිත්‍ය දැක්කේ ආයතන තුලනේ, දැන් දැක්කේ සමාධිය සමාපත්තිය තුලනේ. ඒතර එයා දැන් තවදුරටත් ආයතන තුල පිහිටන්නේත් නැහැ, සමාධි සමාපත්තිය තුල පිහිටන්නේත් නැහැ. පිහිටන්නේ නැහැ කියන්නේ සමාධි සමාපත්තිය විඳින්නේ නැහැ කියන එක නෙමෙයි. ඒව තුල චන්දරාගයේ බැස ගැනීමක් නැහැ. ඒක තුල ඉන්නවා අතනසලත් විඳිනවා. නමුත් ඒක තුල බැස ගැනීමක් නැහැ. හරිද? ඇයියාට එතන යථාභූතේ ඉපදිලා තියෙනවා. යථාභූත ඥානය ඇති වෙලා තියෙනවා. අන්න එතකොට වික්ෂණාංශ එයාට හිතෙනවා පුදුම ඇචීව්මන්ට් එකක් මම කරේ කියලා. එතකොට දැන් එයාට හිතෙනවා
එහෙනම් මම දැන් මේ පීඩලා ඉන්නේ මේ සියල්ල ඉක්මවලා මම දැන් ඉන්නේ ප්‍රඥාව තුල කියන. එතන දැන් මම තවදුරටත් ඇහැතුල නැහැ, කනතුල නැහැ, දිව ආයතන හයතුල නැහැ, ස්පර්ශය තුල නැහැ, වේදනාව තුල නැහැ නේද? තණ්හාව තුල නැහැ. එහෙනම් මට දැන් උපාදානත් නැහැ කියලා දැන් හිතෙනවා. හැබැයි නම් මේ සියල්ල මට ඉක්මවලා යන්න හේතුනේ මොකද්ද? අල්ටිමේට්ලි මට හේතුනේ මේ ප්‍රඥාව කියලා. එහෙනම් දැන් එයා පිටලා ඉන්නේ ප්‍රඥාව තුල. හරිද? දැන් යාගේ ප්‍රඥාව ගැන මේ සියල්ල අභිභවයන්ට හේතු වෙච්ච මේ ප්‍රඥාව ගැන යාට සියුම් ලෙස යම් වූ මැනීමක් තියෙනවා. අය යාට හිතෙනවා මේක මම කියලා. ඒක තමයි අස්මිමානය කියලා කියන්නේ. හරිද? පැහැදිලිද? ඒතර මේ ප්‍රඥාවට යා බැඳී ගිය හිතක් පවත්තර නිසා මේ සියල්ල ඉක්මවන්න මට හේතු වුණා වූ යම් වූ ප්‍රඥාවක් තියෙනවා නම් අන්න ඒ ප්‍රඥාවට එයා අර සියල්ලට වඩා කැමති වෙනවා. ඒ සියල්ලම විද්‍යාග්‍රහණය කියන්නේ සියල්ල ඉක්ම සියල්ලෙන් සියල්ල අතික්‍රමණය කරන්න හේතු වුණා වූ මේ ප්‍රඥාව ගැන යට පුදුමාකාර කැමැත්තක් චන්දරාගයක් ආශාවක් උපදිනවා. හැබැයි ඒක හරීම සියුම් හරීම සටල් හරීම පියෝ තන එහෙමත් කිව්වොත් අපි සියුම් කිව්වම අපි එච්චර වචන දාන්න ඕනේ නැහැ විශ්වාස මේ කියන තැන් ඒ විදිහටම තියෙන්න අරින්න ඒවා අපි ආපහු ස්පොයිල් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ හිතන්නකො නිශ්චල ජලාශයකට නිශ්චල වතුර භාජනයකට ආයි හැන්දක්වත් උබන්න ඕනේ නැහැ. ඒකේ නිශ්චල බව එහෙමම තිබුණා වේ. කෙස් ගහක්වත් උබන්න ඕනේ නැහැ. මොකද කෙස් ගහක් හරි දැම්මොත් ආයි වටේට අර දිය රැල්ල හැදෙනවා. සිම්බස්. ඒ නිසා අපි ඒව එහෙමම තියලා උභාංශයේ ආපු ප්‍රශ්නෙට පරිපූර්ණ උත්තරයක් දෙන්න ඕන නිසා මම මේක කියනවා මිසක් නැත්තම් ඒක කියන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? එතකොට දැන් ඊට පස්සේ අර මොකද මම නැවැත්තුවේ කොතනද? ප්‍රඥාව. ඔව් දැන් එයාගේ හිතනෝනේ මේ ප්‍රඥාව මට සියල්ල ඉක්මවන්න හේතු වුණා කියලා ඇතනෝනේ. එයාට එතන දිට්ඨියක් හට ගන්නවා. මේ ප්‍රඥාව මම කියලා. අස්මිමානය නිසා. ඒක එතන තණ්හා මාන දිට්ඨි කියන තුන මෙතන ඉදිරිය තියෙනවා. ඒ කියන්නේ මේ මේ පුජ්‍යලයට මේ ආරණාංශයට. ඒතර එයා දැන් ඊට පස්සේ එයා ඒක තුලත් ඒත් තව දුරටත් මේ සමාධිය ප්‍රගුණ කරද්දී නොදුනුවත්වම එයාට ඒ ප්‍රඥාව තුළින් උපදින තවත් ප්‍රඥාවක් විසින් පෙන්නනවා යම් පජානාති තං විජානාති කියලා. ඒ කියන්නේ ඔබ ප්‍රඥාවෙන් දැනගත්ත අවබෝධ කළා වූ යමක් තියෙනවා නම් ඒක දැනගන්නේ විඥාණයෙන් තොරව නෙමෙයි කියලා. ප්‍රඥාවෙන් අවබෝධ වුණා වූ යමක් තියෙනවා නම් ඒක දැනගන්නේ විඥාණයෙන් තොරව නෙමෙයි කියලා. එතන ප්‍රඥාවෙන් ආබෝධ වෙනවා යමක් තියෙනවා එක දැනගන්නේ විඤ්ඤාණයෙන් තොරව නෙමෙයි කියලා යාට ඇතුළතින් දැනෙද්දි ඒක ඩවුන්ලෝඩ් වෙද්දි යාට තමන් ප්‍රඥාව මගේ ප්‍රඥාව මම ප්‍රඥාව කියලා අර යම් වූ බැස ගැනීමක් තිබුණා නම් යම් වූ දිට්ඨියක් තිබුණා නම් යම් වූ තණ්හාවක් තිබුණා නම් යම් වූ ආස්වාදයක් තිබුණා නම් ඒක බුරුල්ෙන්න ගන්නවා. හරිද? දින දැන් මේක මම නෙමෙයි තවත් අයිතිකාරයෙක් ක්ලේම් කරනවා නේ මේකට. හරිද? තවත් අයිතිකාරයෙක් ඉදිරිපත් වෙනවනේ දැන් මේක කියලා. ඒ කියන්නේ මම මේක ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තේ මුලදිම විඥානේ අනිත්‍යය කියලා දැකලානේ. එහෙනම් විඥානේ අනිත්‍යය කියලා දැකලා මේ සියල්ල ඉක්මෝලා සියල්ල සියල්ලෙන් අතික්‍රමණය කරපු මම අන්තිමට පිටලා ඉන්නේ ප්‍රඥාය වුණාට මේ ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච දේ දැනගන්න විදියක් නැහැ මෙතන විඥාණයෙන් තොරව කියලා. දකි දිවික්ෂණංශය දැනගන්නවා දැක ගන්නවා එතනදිත් යා දැනගන්නවා දැක ගන්නවා. එතන විඥානයේ බැස ගැනීමක් තියෙනවා නම් මේ ප්‍රඥාව කියන දේ තුලත් එතන වේදනා සංඥා චේතනා තියෙන්න ඕනේ. අර විදිහට වේදනා සංඥා චේතනා තුන තියෙනවා නම් එතන ස්පර්ශයක් තියෙනවා, ස්පර්ශය තියෙනවා, එතන රූපයක් තියෙනවා නම් මෙතන මං යම් වූ ප්‍රඥාවක් කියලා මං යමක් හඳුන්වනවා නම් ඒ ප්‍රඥාව තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය බැහැලා තියෙනවා. එහෙනම් ඒ පංච උපාදාන ස්කන්ධේ යම් වූ පැනවීමක් තියෙනවා නම් යම් ප්‍රමාණයකට හරි ඒකත් දුකයි කියලා අවබෝධ කරනවා. එහෙනම් එතනත් එයා ඒ විදිහට එයා ඒක දකිද්දී එයාගේ අවබෝධ ඥානය ගැන හෝ එයාට ඉපදුනා වූ යම් වූ ප්‍රඥා ස්කන්ධයක් හෝ තියෙනවා නම් ඒක තුලවත් එයා බැස ගැනීමක් වෙන්නේ නැහැ. අභිනන්දති අභිවදති අජ්ජෝසය තිට්ඨති කියන තැනට යන්නේ නැහැ. අන්න එයා සියලු උපාදාන රහිතව පිරිනවන් පාන්ට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. විශුද්ධාංශ උතන මට හරි අමාරු තැනක් වෙන් කරන්න මේ සමාධිය දැන් මම උතන උභාසර විස්තර කරන්න දැන් සමාපatti ගැන
ඒක වෙන්නේ මෙහෙමයි කියලා මම දන්නවා. ඔව්. එතකොට දැන් උතන චේතෝ විමුක්ත මහරහතන් වහන්සේලා සම්මාදි සමාපත්තිය හරහා යන්නේ. අද ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා සමාධි තිබ්බට සමාපත්තිය හරහා නෑ. අර එද්දි බල ඒ මොනක්වත් නෑ. එතකොට මට ওই දෙක වින් කරන්න මම දන්නේ නෑ වික්ෂුන් වහන්සේ. තව එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා භාගයේ චේතෝ විමුක්ත රහතන් වහන්සේලා ඔබතුමාට කොහොමද වෙන්නේ කියලා මම දන්නේ නෑ. හැබැයි මම දන්නවා මේක මෙහෙම තමයි වෙන්නේ කියලා මට කියන්න පුළුවන්. එතන මට හිතෙනවා සමහරවිට මේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේගේ ක්‍රමය වෙන්නේ නැති කියලා. එන් වෙන්නේ එහෙම. ඔව්. නමුත් මට ඒක ඔබ වහන්සේ අහන ඒ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න මම දන්නේ නැති ඒක නිසා මට සමා වෙන්නේ. ඔබ වහන්සේ නිකන් සරලව කියන්නේ මිනිස්සුන්ට බස් එකතලේ දුවන්න එපා කියන්නේ. ඒ පුංචි වචනේ බස් එකතලේ දැන් සමාධි ත්‍රිපත් වෙනවා. තව මොනවද කන්නේ? අකණ්ඩෝ යෝනිසෝ මොනසිකාරේ පවත්තන්න කියන ඔබ වහන්සේ මිනිස්සු. එතන බස් එකතලේ දුවන්න එපා කියනවා නේද? මේ පොඩි වචනෙන් කියන එක. ඒත් හැමතැනම ගලපන්න පුළුවන්. ගලපන්න පුළුවන් මේ හරි. ඔය කියපු එකත් එක්ක. ඔව්. ඉතින් ඔය උත්තර තමයි කියන්න තියෙන. ඔබ වහන්සේ සෑහෙමඩපත් වෙනවා. ඔබ වහන්සේ අහපු ප්‍රශ්නෙට උත්තරේ. ඔව්. සුවිපයක් අදිනවා මොකද සෑහෙමඩපත් වෙනවා. ඉතින් ඕක ওই විදිහට තරහා ගන්න ඕක වෙන්නේ ඔහොමයි. හැබැයි මම ඔය කියපු දේවල් විශ්වාස අපි දැන් ඔබ වහන්සේ දන්නවනේ. දැනගත්තාම ඒ තැන් අපිට එද්දී දැන් අපි ඒක අපිට දැනුමක් හැටියට ගබඩා වෙලා තියෙන නිසා අවබෝධයෙන්ම ප්‍රඥාව තුළින් මතුවෙන්න කලින් අර දැනුම ඉස්සරහට එන්න පුළුවන්. හරිද? එතකොට ඒක විතර්කයක් විතරයි. හිතලා ගන්න විතර්කයක් කියන්නේ මේ සිද්ධ වෙන දේනේ. ඒතර ඔන්න ඔය තැන චුට්ටක් පරිස්සම් වෙන ඕනේ තරහ. ඒතර දැනුම ඉස්සරහට ඇවිල්ලා සමාධිය තුළින් ප්‍රමාණාත්මක ප්‍රඥාවක් ඉපදිලා අවබෝධයටපත් අවබෝධයක් බවටපත් වෙන්න තිබිච්ච දෙයක් අවබෝධයෙන් වැටහෙන්න තිබිච්ච දෙයක් වැටහෙන්න කලින් දැනුම ඉස්සර වුණාට පස්සේ එතන විතර්කයක් වෙනවා. ඒ විතර්කේ නිකන් අර අපි නිකන් අර හොද්ද හැඳි ගන්නවා වගේ මහා කලබලයක් තමයි එතන තියෙන්නේ. එතකොට මේ ප්‍රතිපදාව පමා වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් සමාධියටපත් වෙච්ච කෙනා ඉතින් ධර්මතාවයක් ඇටට රහත් වෙනවා කියන දේ සිද්ධ වෙන දෙයක් නේ. ඉතින් අතනල මේ ප්‍රඥාව මම කියලා තියගෙන විඥාණය තමයි එතන ඒ භාස කිපදේ සපෝට් එක වෙන්නේ නේ එතන. ඔව් ඉතින් එතන තමයි අර ඔරුව අතහැරනවා කියන තැන. ඒ කියන්නේ ප්‍රඥාව අන්තිමට සියල්ලගේ නිදහසට හේතු වෙච්ච ප්‍රඥාව මට අයිති දෙයක් නෙමෙයි. මොකද මෙතන විඥාණය ක්ලේම් කරනෝනේ. ඒක දකිද්දී යට එතනින් එහාට තවදුරටත් ආයේ ප්‍රඥාව පිළිබඳවත් යම් වූ උපාදානයක් යට සකස් වෙන හේතුවක් නැහැ එතන. නේද? ඒතර යා තමයි නිදහස් වෙන කෙනා. දෝචර තමයි කියන්න තියෙන්නේ ඉතින්. මොම් පින්න බෝන්සත් සාදු සාත්. අනේ, ඒක වන්සන්න. හොඳයි එහෙනම්.